සංචාරක බංගලාදේශ කාන්තා කණ්ඩම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩම අතර පැවති දෙවන විශ්වවිස තරගය සුළු මොහොතකට පෙර නිමාට පත් වුණා. තරගයේ කාසේ වාසේ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට බංගලාදේශ කාන්තා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව බංගලාදේශ ක්‍රීඩිකාවන් පන්දු වාර 18යි පන්දු 3ක් අවසානයේදී සියලු දෙනා දෙවි රැස් කළේ ලකුණු 100ක් පමණයි. බංගලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 28ක් එක් කිරීමට සමීම ආසාව රුබී හයිඩ සමත් වුණා. රුබී හයිඩ පන්දු 17කදී ලකුණු 16යි 4 පහර 3ක් ඇයගේ ඉනිමට ඇතුළත්. දෙවන කඩුල්ල වෙනුවෙන් සමීමා සහ සුබානා ලකුණු 25ක් එක් කළා. සමීමා පන්දු 23කදී ලකුණු 18යි 4 පහර 3ක් ඇයගේ ඉනිමට ඇතුළත්. සුබානා පන්දු 21කදී ලකුණු 18යි 4 පහර 2ක් ඇයගේ ඉනිමට ඇතුළත්. මුර්සිදා පන්දු 10කදී ලකුණු 14යි 6 පහර 1ක් ඇයගේ ඉනිමට ඇතුළත්. කෙසේ වෙතත් අනි කිසිදු බංගලාදේශ ප්‍රතිකාරණියෙකු ලකුණු 10 සීමාව හෝ පසු කිරීමට සමත් වූයේ නැහැ. පන්දු යෙවීමේදී ඉනෝකා රණවීර කවිසා දිල්හාරි සුගන්ධිකා හා උදේසිකා කඩුලු දෙක බැගින් දබා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු වාර 18යි පන්දු 3ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 101ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 43ක සබඳතාවයක් පිහිටුවීමට චමදි අතපත්තු හා විස්මී ගුණරත්න සමත් වුණා. නායිකා චමරි අතපත්තු පන්දු 27කදී ලකුණු 33ක් ලබා ගැනීමට සමත් වුණා. 4 පාර 6ක් හා 6 පාර 1ක් ඇයගේ ඉනිමට ඇතුළත්. විස්මී ගුණරත්න ලකුණු 12යි රිලැක්සීද සිල්වා ලකුණු 4යි. කෙසේ වෙතත් සිවණ කඩුල්ල වෙනුවෙන් ලකුණු 33ක නොබිඳුණු සබඳතාවයක් පිහිටුවීමට හරිසිතා සමරවික්‍රම සහ කවිසා දිල්හාරි සමත් වුණා. හරිසිතා සමරවික්‍රම පන්දු 42කදී නොදෙවි ලකුණු 29යි 4 පාර 1ක් ඇයගේ ඉනිමට ඇතුළත්. කවිසා දිල්හාරි පන්දු 18කදී ලකුණු 20යි 4 පාර 2ක් ඇයගේ ඉනිමට ඇතුළත්. ඒ අනුව තරගාවලිය එකට එකක් ලෙසින් මේ වන විට සමතාත්වයේ පසු වනවා. පන්දු යෙවීමේදී පහිමා විකට් දෙකක් දවා ගැනීමට සමත් වුණා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.